පරිබෝධ ඔයගොල්ලෝ අහනකොට වයිට් සෙල් නලියා මේක channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට අදත් කියලාම අලුත්ම වීඩියෝ එකක් ඊජිප්තුවේ පිරමිඩ බලන්න ගිහපු වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්නනවා ඊජිප්තුවේ ප්‍රධානම නගර කීපයක් සහ ඒ නගර වල තියෙන දේවල් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දේවල්. ප්‍රධාන වශයෙන්ම ගීසවල තියෙන පිරමීඩ ටිකත් එක්කම ඒ පිරමීඩ වලින් හොයාගත්ත මමි. ඊට අමතරව ඔයගොල්ලෝ එක් කරන් යන ටැක්සි ඩ්‍රයිවර්ලා සහ ඒජන්ට්ලා ඔයගොල්ලන්ට කරන පොඩි පොඩි හොරවඩ දෙක තුනකින් මේරෙන විදියත් ඒත් එක්කම පිරමීඩ බලන්න යනවා නම් ඔයගොල්ලෝ ගෙනියන්න ඕන දේවල් ටිකක් ඉතින් ඔටුරුන්ගේ පිටේ ගියා. මේක අමාරු නිසා තමයි ඔයගොල්ලන්ට කිව්ව යන්න එපා කියලා. ඔදු අත් එහෙම කඩන් වැටලා එතන බිම තියෙනවා. ඒවා ඒගොල්ලෝ හදලවත් නැහැ. ඒගොල්ලොන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වෙලා තියෙන දැන් මේ පිරමීඩ් ටෙම්පල් මමි ඒ වගේ කෞතුකාගාර ඒ වගේ දේවල් මිනිස්සුන්ට පෙන්නලා සල්ලි හම්බ කරන එක. අතර මිනිස්සු හරි උත්සාහවන්ත මිනිස්සු. මේ තියෙන මමිය මමියක නියර තියෙන වචනයක් තමයි ඒ තියෙන්නේ. කියන්නේ මමිය ගැන විස්තර. මෙතන තියෙනත් මමියක්. මේ මමිය නම් ඒවලු කියන විදිහට මමිය මූණයි නහයට නළල එහෙම පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒගොල්ලෝ කියනවා ඊජිප්තුවේ කෙනෙක් ගෙනත් නෙමෙයි කියලා. මේ තියෙන්නේ ඇත්ත මමිය. ඒගොල්ලෝ එළියට ගත්තයින් පස්සේ ওই පින්තූරෙන් පෙන්වනවා ගැහණු කට්ටියට පිරිමි කට්ටියට දෙගොල්ලන්ටම සමානව සැලකුවා කියලා. මේ තියෙන මමිය. ওই මමිය ගොඩ ගන්න කලින් ඒගොල්ලෝ කියන විදියට මමියේ අත පැත්තකට හරවල කියන ඒ ගෑනු කෙනෙක්ගේ මමියක් කියලා. එතන පෙන්වන මමියත් ගෑනු කෙනෙක්ගේ මමිය. මෙන්න මේ මමිය තමයි මේගොල්ලෝ හොයාගත්ත හොඳම මමිය කියලා කියන්නේ. මොකද ගෑනු කෙනෙක්ගේ මමිය. අවුරුදු 2600ක් පරණයි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඔය තියෙන මමිය එළියට ගන්න කලින් ඔන්න තියෙන එක්ස්රේ එකක්. ඔතන අතේ ඇට සැකිල්ල පේනවනේ පැත්තට තියෙන. ඒ කියන්නේ මේක ගෑනු කෙනෙක් කියලා සහ ඔතන ඇට සැකිල්ලෙන් ඒගොල්ලෝ කියන මේක ගෑනු කෙනෙක් එකක් කියලා. ඉතින් ඔයගොල්ලෝ ටුවඟ පිට යනවා නම් ඔන්න ওই වගේ තමයි ඔයගොල්ලොත් එක්ක ගයිඩ් වෙනවා. ඔයගොල්ලන්ට ඕන නැගල යන්න පුළුවන්. මේ තැන් ඔක්කොම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ යන අතරමඟ.
ඉතින් එක මමියක් තියෙන තැන ඔය පිරමීඩයක් ඇතුළ. ඔය පින්තූර පේන පුංචි පිරමීඩ තුනෙන් එකකට ඔයගොල්ලන්ට ඇතුළට යන්න පුළුවන්. ඔය තියෙන එතන පහතර වෙලා යන්න තියෙන්නේ, කියන්නේ හිටගෙන යන්න බෑ දෙක තුනට නැමිලා. ඔන්න ඔතන මමියක් තියපු තැනක්. ඔය තියෙන්නේ එකට ඇතුළට යන පාර. ඔයගේ බිත්ති වල කොටලා තියෙන එක එක චිත්‍ර. ඔය කිව්වේ ඔයගොල්ලන්ට අර පිරමීඩයක් ඇතුළේ කියලා. මේක ඇතුළේ තියෙන මමියක්. මේ තියෙන්නේ පිරමීඩ උඩ පේන්නේ පිරමීඩ මුදුම. මෙතන අඩි 20ක් විතර දිගට මේ වගේ ගල් වලින් මේක කවර් කරලා තියෙනවා. මේ තියෙන පිරමීඩයක් ඇතුලේ මම අර කිව්ව පුංචි පිරමීඩ තුනෙන් එකක් මේ. මේ තියෙන අර අනිත් පිරමීඩේ පල්ලෙහා ඉඳන් උඩ බලනකොට පේන විදිය. මේ තියෙන මං අර දෙවනි පිරමීඩේ. ඔය පිරමීඩ ඇතුළට යන්න පුළුවන්. ඊළඟට බලමු කෞතුකාගාරය ඇතුලේ තියෙන දේවල් ටිකක්. මේ තියෙන්නේ ඒගොල්ලෝ පිරමීඩ වලින් හොයාගත්ත දේවල් ටිකක්. පෙට්ටකමක් කොහෙදක් තියෙනවා. ඔය රන්නාලය පිට පුටුවක් වලලු. තමතර පිළිමු. මේකත් එක්කම ඕගොල්ලන්ට ගන්න පුළුවන් චිත්‍ර තියෙනවා මේගොල්ලොන්ගේ. අර පැපිලස් කියන ගහකින් පට්ට අරගෙන ඒකෙන් කොලයක් හදලා ඒ කොලේ පාට කරපු චිත්‍ර තියෙනවා. ඉතින් පිරමීඩ් වටේ ඉන්න අයගෙන් චිත්‍ර ගන්න යන්න එපා. මේගොල්ලන්ට චිත්‍ර කඩ වෙනම තියෙනවා. ඒ කඩේකින් පුළුවන් තරම් ගන්න බලන්න. මොකද නැත්තම් මේගොල්ලෝ අපිට
දෙන්නේ කෙහෙල් පට්ට වලින් හදපු කොළවල අඳපු චිත්‍ර. ඉතින් අපිට ඒකේ වෙනස අඳුරගන්න බැරි වුණාට ඒගොල්ලෝ ඇත්තටම මේ විදිහටම හදලා තියෙනවා. ඉතින් ඒවට අහු වෙන්න එපා. ටික දවසක් යද්දි ඇකිලා එහෙම සවුත් වෙලා යනවා. ඉතින් මේ තියෙන්නේ අපි දැස් ගහ. මේක ඒගොල්ලෝ කපලා පට්ටි අරගන්න විදියක් පෙන්නනෝ ඒ ඔගොල්ලෝ ෆොටෝ తీන කඩේකට ගියා නම් මේ පල්ලෙහා තියෙන කඩ සෙට් එකක් ඔව් අය සීනියර් වද දේවල් නම් අවුලන්නේ නැහැ ඒවා ඉංගන්න සීනියර් කඩවලට නම් ගියාට තේරුමක් නැහැ මොකද අපි ගියා අර වගේම දේවල් තමයි තියෙන්නේ පිරමීඩ් වගේ හදලා ඇත්තටම තියෙනවා ඒ වුණාට ඒවා ෆයිබර් වලින් හදලා තියෙනවා පොඩි මමි වගේම තියෙනවා මෙන්න මේක හොඳ පින්තූරයක් මේක රේඩියම් වගේ තියෙන්නේ කාමරයක තියලා ලයිට් එක ඔෆ් කරයින් පස්සේ මේකේ ලුමිනස් කලර් එක හොඳට කැපිලා තියෙනවා මේ චිත්‍ර චුට්ටක් ගන්න ඒ වුණාට චිත්‍ර හොඳයි ඔකට ගන්න පුළුවන් නම් මෙන්න මේ චිත්‍ර අරගන්න අනිත් එක තමයි ඉතින් මේගොල්ලන්ගෙන් ගන්න ඕන නම් පර්ෆියුම් මල් වලින්ම පෙරපු පර්ෆියුම් තියෙන්නේ උඹල ගිනි කුරක් අතට දාලා පෙන්නන එක පත්තු වෙන්නේ ඒ කියන්නේ රයල් කොහොල් කලවන්නේ කියලා පෙන්නන මේගොල්ලෝ ඉතින් හොඳම පර්ෆියුම් තියෙන මේගොල්ලන්ගේ King of Egypt, Queen of Egypt, Cleopatra. මේ මෙහෙම කියලා වටු ගොඩකින් තියෙන මේ වගේ පොඩි බෝතල් වල තියෙන්නේ. සාමාන්‍ය මිලිලීටර 100ක් නම් ලංකාවේ මුදල් රුපියල් 15000ක් වගේ වෙයි. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ සුවඳ හොඳයි. මේ සුවඳ වැඩි හේතුව කියලා යන්නේ නැහැ සාමාන්‍ය එකපාරක් ඔගොල්ලෝ ස්ප්‍රේ කරොත් වැඩි දෙතුන් පාර හේතුවත් ඒක යන්නේ නැහැ ඒක. සුවඳ රැඳිලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් එකකුත් දාන්න මතක් කරන්න එපා වයිට් ස්ටේලා නලියා YouTube channel එක subscribe කරන්න මතක් කරන්න එපා ඊළඟට ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් නයිල් ගඟ ගාවින් අපි ගහපු ෆොටෝ එකක් මෙතන ඔයගොල්ලන්ට නැග මම වාහනේ නවත්තලා ඒගොල්ලෝ ෆොටෝ ගන්න දෙනවා මොකද බ්‍රිජ් එකක් වගේ තියෙන්නේ මෙතන තමයි හැමෝම වගේ නවත්තලා ෆොටෝස් ගන්නවා මේ තියෙන අපු සිම්බල් එක ඉතින් මගෙත් එක ගිහිපු කට්ටියට මෙතන මම ස්තුති කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මට වීඩියෝ ටික අරගන්න ෆොටෝස් ටික අරගන්න මේගොල්ලෝ මට ගොඩක් උදව් කරා ඉතින් මේ ඉන්නේ මගෙත් එක ගිහිපු කට්ටිය තව පස් දෙනෙක් ගියා මේ තියෙන නයිල් ගඟ ඔගලන්ට ෆොටෝස් ගන්න පුළුවන් එනම් අපි තවත් වීඩියෝකින් හම්බෙමු චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරන්න එපා ජය වේවා